මුළු ජනතාවක් නැගිටලා තියෙන නිසා මේක ජනතා නැගිටීමක් මේ තියෙන්නේ. මේ ජනතා නැගිටීමට ඇහුම්කන් දෙනවා ඇරෙන්න වෙන උත්තර ආණ්ඩුවට නැහැ. මේකේ ෂෝට්කට් ගහන්න බෑ ආණ්ඩුවට. මේකේ වෙන වෙන බොරු කරන්න බෑ. වෙන වෙන මැජික් පෙන්නලා නිකන් බොරු කරලා මේකෙන් ගැලවෙන්න බෑ. මොකද ගෝඨාභය රාජපක්ෂල මේ ආණ්ඩුව ඉවත් වෙන තුරු නතර නොවන අරගලයක් තියෙනවා, ජන අරගලයක් තියෙනවා, ජනතා නැගිටීමක් තියෙනවා. දැන් මේ මාසෙකට වැඩි කාලයක් තිස්සේ අපේ රටේ උද්ඝෝෂණ මාලාවක් තියෙනවා. ඒ උද්ඝෝෂණ ගෝල් ෆේස් එකෙත් තියෙනවා. ඒ උද්ඝෝෂණ අරලිගමන්ත්‍රි ඉස්සරහත් තියෙනවා. ඒ උද්ඝෝෂණ සමහරලට පාර්ලිමේන්තු ඉස්සරහත් තියෙනවා. ඒ උද්ඝෝෂණ රට පුරාමත් තියෙනවා. මේ හැම උද්ඝෝෂණයක්ම ඉතාම සාමකාමීව තිබිච්ච උද්ඝෝෂණ. ඒ උද්ඝෝෂණ වල ප්‍රචණ්ඩත්වයේ තිබුණ නැහැ. කැරලිකාරීත්වයක් තිබුණ නැහැ. ඒවා නිශ්චිත ඉල්ලීමක් පදනම් කරගත්තු මිනිසුන්ගේ මූලික අයිතියක් වෙච්ච උද්ඝෝෂණ ලෙස ඒවා තිබුණේ. එහෙම ඉතාම සාධාරණ ලෙස සාමකාමී ලෙස පවත්නගේ උද්ඝෝෂණ වලට මහින්ද රාජපක්ෂලා ඉතා සැලසුම් සහගතව ප්‍රහාරයක් එල්ල කළාම ඒකට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් වෙනවා කියන එකලු දැනගෙන ඉන්න ඕනකම තියෙනවා. එනිසා මේ සමස්ත ක්‍රියාවේදීම වෙච්ච සමස්ත හානියට අපි දකිනවා වග කියන්න ඕන වෙන කවුරක්වත් නෙවෙයි, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ ආණ්ඩුව වග කියන්න ඕනකම තියෙනවා. එතකොට අපි කවුරුත් දන්න ඔබ කවුරුත් දන්නවා මාධ්‍යයෙන් ඔබට ඉතා හොඳ අත්දැකීමක් තියෙනවා. මේ ප්‍රහාරය ඊයල් කර ප්‍රහාරය ඉතාමත්ම පැහැදිලිවම සැලසුම් කරලා කරපු එකක්. මේක මේ මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් සමුගන්න නිසා ඒ සමුගැනීම සඳහා හදාගත්තු උත්සවයක් නෙවෙයි. නැත්තම් අගමැතිකමෙන් සමුගන්නේ නැහැ කියලා කියන්න හදාගත්තු එකකුත් නෙවෙයි. ඇත්තට මේක මොකක් තිබුණේ? මේ තිබුණේ ඒගොල්ලෝ දැන් ওই ගම්වල ඉතුරුලා ඉන්න හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා වල හිටපු කට්ටිය, ඊට පස්සේ පළාත් පාලන ආයතන සභාපතිලා, මන්ත්‍රීවරු සහ ඔවුන් යටතේ ඉන්න මැරකම් කරන මැර කණ්ඩායම් කොළඹට ගෙන්නුවා. අරලිගම් මන්ත්‍රීට ගෙන්නුවා. විශාල පිරිසක් ගෙන්නුවා. එතකොට ඒ ආපු ඇත් එවලදිනු කොහොමද? අපි දැක්කා පස්සේ ওই පෙරලිච්ච වාහනවල ගත්තොත් එම අරක්කු ෆැක්ටරි පිටින් ගෙනත් තිබුණේ. අරකු බෝතල් පිටින් අරගෙන කෑම් බීමත් අරගෙන සමහර වාහනවල කඩු තිබ්බා, කිනිසි තිබ්බා, පොලු තිබ්බා. ඒතොර ඒ සමේ ආයුධත් අරන් අවසන්ව තමයි අරලිගා මන්දිරට ගෙන්නන්නේ. ඊට පස්සේ ඒ අරලිගා මන්දිරට ගෙන්නගත්තු පිරිස අමතලා මහින්ද රාජපක්ෂ මොකද කියන්නේ? તો මහින්ද රාජපක්ෂ කියන්නේ එයා පැනලා යන්නේ නැහැ, බය නැහැ, මුණ දෙන්න ලෑස්ති අභියෝගට කියලා නිකන් එයා නිකන් අර මේ කණ්ඩායමට ප්‍රහාරයක් සඳහා ඕන කරන මානසිකත්වය දෙන කතාවක් කරනවා. එතකොට ඔහුට තිබුණේ මොකක් හරි කියන්නේ ගෙනවා නම් එක්කෝ එයා කියන්න ඕනා ඒ අගමැතිකමින් අයින් වෙන්නේ නැහැ කියලා. නැත්තම් එයා අයින් වෙනවා කියලා. ඔය දෙකනේ ඒක ඒක කියන්නේ නැතුව එයා මෙතන ප්‍රකෝපන කතාවක් කියනවා කියලා මේ අය උසිගන්වලා මේ කණ්ඩායම් වලට මානසිකත්වයක් අදලා මේ ප්‍රහාරය සඳහා තමයි මේ කණ්ඩායම් උදාහරණය. එතකොට ඊළඟට මේ කණ්ඩායම් උදාහරණ කොටම ඕනනම් ඒ වෙලෙම එතන ඉස්සරහා උද්ඝෝෂණ පිරිසක් ප්‍රමාණයක් හිටියා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එතන ඉඳලා ආපහු ගෝල් ෆේස්කට දුරකුත් තියෙනවා නම් ආරක්ෂක අංශවලට පොලිසියට මේ පිරිස උද්ඝෝෂකයෝ ගාවට යන එක වළක්වන්නත් තිබ්බා. හැබැයි වැළැක්වුවේ නැහැ. මොකද කරේ? මේ මැරකණ්ඩායමයි පොලිසිය එකට ගමන් කරේ. ගහනව බලාගෙන හිටියේ. කඳුළු ගෑස් තිබ්බා, ඒවා පාවිච්චි කරේ නැහැ. ඒවා පාවිච්චි කරේ බෝට ගත්තොත් අනිත් පැත්තට. ඒ නිසා මේක අපි තා පැහැදිලි මේ ආරක්ෂක අංශවල හිටපු සමාරෝහ මහින්ද රාජපක්ෂලට එක බොහොම කිට්ටුවෙන් අඩ කරන සමනලධාරී මේගොල්ලෝ එකතු වෙලා ඉතාම සැලසුම් සහගතව එල්ල කරපු ප්‍රහාරය. ඒගොල්ලෝ හිතන්නේ නැතුව ඇති මෙතරම් ප්‍රතික්‍රියාවක් ඒවි කියලා. ඒ නිසා තමයි ඒගොල්ලෝ හිතුවා මේ මැර කණ්ඩායම් ගෙන්නලා උන්ට කන්න බොන්න දීලා ඔවුන්ගේ මානසිකත්වය හදලා උන්ට නිකන් කතා පවත්වලා ඊට පස්සේ ඒ කණ්ඩායම් ලව්වා නිකන් ජනතාව විසින් පහර දීලා මේ උද්ඝෝෂණ මැඩපැවැත්වුවා කියන නිවුස් එක හදන්න බලාගෙන තමයි මේ කණ්ඩායම දමලා මේ විනාශය කෙරෙන්නේ. එතකොට ඒකත් එක තමයි ඒකෙන් කෝපයටපත් වෙච්ච ජනතාව, වේදනාවටපත් වෙච්ච ජනතාව අනිත් පැත්තට තමන්ගේ ප්‍රතික්‍රියා දක්වන්න පටන් ගත්තේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඉස්සෙල්ලාම මේ ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම වගේ යනුනකම තියෙනවා. ඒ නිසාම අපි ආරක්ෂක අංශ වලට බල කරලා කියනවා මෙතන ඉතා පැහැදිලි ගත්තොත් අයුතු ජනරාශියක් තිබ්බා. මෙතන සැලසුම් මේ ප්‍රහාරයක් සැලසුම් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රහාරයක් සඳහා වෙච්ච උපකරණ අවියවුද තියෙනවා. ඒ නිසා අවියවුද සහිත පිරිසක් ගෙන්නලා ප්‍රහාරයක් සැලසුම් කරලා අයුතු ජනරාශිය කියන එකත් එක්ක මේ ප්‍රහාරය එල්ල කරලා ඒ ප්‍රහාරය සතුවල් වෙච්ච විශාල පිරිසක් ඉන්න නිසා මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච හැම කෙනාමත්
මේ ප්‍රහාරයේ පාට බැල මේපු හිටපු ඇමතිවරු ඒ නායකයෝ හැමදෙනාමත් ඒ වගේම මේ ප්‍රහාරයේ අර්ලීගා මන්ත්‍රී සිරසල්සුම් කරපු හිටපු අගමැතිවරයා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන ඕනකම තියෙනවා මොකද මේක සරල දෙයක් නෙවෙයි නීතිය කාටත් එකයි නම් අපි කියන්නේ ආරක්ෂක අංශවලට අනිවාර්යයෙන්ම පරීක්ෂණ කරන දෙයක් නෑ මේක ඉතාල පැහැදිලි කාටත් බේරන මොකක්ද උනේ කියලා ඒ නිසා මේකට සම්බන්ධ හැම කෙනාම අත්අඩංගුවට ගන්න ඕන ඊට පස්සේ අධිකරණ ඉදිරිපත් කරලා නීති ක්‍රියාමාර්ග ගන්න ඕනකම තියෙනවා නැත්තම් වෙන්නේ මොකද්ද මේක මේ එහෙම කරේ නැත්තම් වෙන දේ තමයි මේ ජනතාවගේ නුසසුන්තාවයේ දිගින් දිගටම පවතින පටන් ගන්න මොකද අපි දකින දේ තමයි මේ වර්තමාන ආණ්ඩුව තාමත් මේ රටේ ජනතාවගේ මානසිකත්වය හඳුනගෙන නැහැ. මේ රටේ ජනතාවගේ මේ පෙළෙන දුක හඳුනගෙන නැහැ. මේ අපේ මුළු ජනතා පක්ෂ පාට ભેද පැත්තක දාලා මුළු රටක්ම දැන් මාසත්‍යස කියන්නේ මොකද්ද? මේ මාසත්‍යස කියන කතන්දරය තමයි රාජපක්ෂ වරුන්ට මේ රට කරන්න බෑ නිසා බැහැලා යන්න කියලා. වෙන දෙයක් නෙවෙයි කියන්නේ. ඒතර ඒ කියන හේතුවකුත් අපි දන්නවා ඒ තමයි පහුගිය කාලයක් තිස්සේ මේ රටේ ජනතාවට ඕන කරන මූලිකම දේවල් ටික සපුරන්න මේ ආණ්ඩුව අසමත් වුණා. මිනිසුන්ට ඕන කරන දරුවන්ගේ කිරිපිටි ටික දෙන්න අසමත් වුණා. තෙල් ටික සපයන්න අසමත් වුණා වාහනවලට. ගෑස් සපයන්න අසමත් වුණා. ඊට අමතරව ලයිට් කපන්න පටන් ගත්ත විදුලිය කපන්න පටන් ගත්ත කෙලවරක් නැතුව. ඊට පස්සේ බඩු මිල 300 400 වැඩි වුණා. ඒක පාලනය කරන්න බැරි වුණා. ඒ ඔක්කොම අස්සේ අඩුම ගානේ ජනතාවගේ හඬට අහුම්කන් දෙන ලෑස්ති කියලා පෙන්වුවේ නැහැ. අපි දන්නවා ඒගොල්ලෝ බලෙන් ඉදිමිලා උද්දච්චකමට මෝඩකමත් එකට එකතු කරගෙන පහුගිය කාලේ තිස්සේ මේ ජනතාවට සමච්චල් කරමින් හිටියේ. ඔය ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා ඒගොල්ලන්ගේ කණ්ඩායම ජනතාව පීඩාවට පත්තලා ඉඳද්දී ඒ ජනතාව සමච්චල් කරා. අපිට මතකයි එක වෙලාවක ජොන්ස්ටර් ප්‍රාන්තුලේම පාර්ලිමේන්තුවේ කෑ ගහලා කිව්වා මොකද්ද අපිට කිසි ප්‍රශ්නයක් නැහැ සල්ලි ඇති තරම් තියනවා කියලා. මේ සල්ලි නැතුව සල්ලි අච්චු ගහද්දි ඩොලර් නැතුව බඩු ගන්න මිනිස්සු විඳවද්දි තමයි කෑ ගහලා කිව්වේ අපිට ඇති තරම් සල්ලි තියෙන ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඒ වගේම ගාමින් ලොග්ගේ අපිට මතකයි කිව්වේ එක වෙලාවක තෙල් වල කිසි හිඟයක් නැහැ තෙල් බවුසර් ගිහිල්ලා ෂෙඩ් වලට බා ගන්න බැරි නිසා ආපහු තෙල් අරගෙන එනවා කියලා කිව්වා. ආපහු ඒ ජාතිය සමච්චල් කර ඒ ජාතිය විහිළු කර ඒ නිසා ජනතාවට තිබුණ ප්‍රශ්නයක් මොකක්ද එකක් තමයි තමන්ගේ මූලික අවශ්‍යතාවන් ඉටු කරන ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. අඩු ගානේ ඒක පිළිගන්න ඒක විසඳන්න මැදිහත් වෙන්න ලෑස්ති නැහැ ජනතාවට වඩා ඉහළින් ඉඳගෙන බලය පාවිච්චි කරමින් උද්දච්චකම් පෙන්වමින් ජනතාව නොසලකා හරින්න කටයුතු කරා. ඒකත් එක තමයි දැවැන්ත විරෝධය බඩපත් වුනේ. සර් දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ මේ රටේ සමස්ත ජනතාවම කියන්නේ ආණ්ඩුව විසින් නඩත්තු කරන ඔය කුලී මැරයන් ටික දෙනා ඇරෙන්න ආණ්ඩුව විසින් නඩත්තු කරන තාමත් ආණ්ඩුවෙන් යැපෙන ඔය ප්‍රාදේශීය මන්ත්‍රීලා සභාපතිලා වගේ කීප දෙනා ඇරෙන්න සමස්ත ජනතාවම දැන් ඉන්නේ ආණ්ඩුවට විරුද්ධ. ඒ විරෝධය දවසකින් දෙකකින් අඩු කරන විරෝධයක් නෙවෙයි. මොකද ඒ විරෝධයට ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම තමයි මොකද්ද? ගෝඨාභය ගෙදර යන්න. ආණ්ඩුව ගෙදර යන්න. මේ වසර 74ක සාපේ නිමා කරන්න. ඊළඟට මිනිස්සුන්ට තමන් කැමති පාලනයක් හදාගන්න අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා මේ ගෝඨාභය ගෙදර යන්න කියන එක පදනම් කරගත්තු අරගලයක් දිගටම තියෙනවා. ඇයි එහෙම කියන්නේ? අපි දන්නවා මේ 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 රටේ ඉන්න කිසි කෙනෙකුට අපි දැන් තාට නම් ගෝඨාභය රාජපක්ෂත් එක්ක පෞද්ගලික තරහක් මොකක්වත් තියෙන විදියක් නැහැ. මොකද මේ ජනතාව තමයි ගෝඨාභය රාජපක්ෂව ගෙනාවේ බලයට 69 ලක්ෂ ඡන්ද දීලා. මේ ජනතාවට ওই රාජපක්ෂ පවුල් කායකවත් නිකන් පුද්ගලික තරහවල තියෙන පුළුවන් කමක් නැහැ. මේ තියෙන්නේ මොකද්ද? රටක් විනාශ කරා, ජනතාවක් දුකටපත් කළා, ජනතාවක් වේදනාවටපත් කළා, ආර්ථිකය බංකොලොත් කළා. එහෙම කරලා රටේ දරුවෝයි ජනතාව හැමදෙනාම දුකට හෙළලා අඩු ගානේ ඒක දිහා බලන් නැතුව තාමත් මේ සැප විඳිමින් ඉන්න පටන් ගත්තා. අපි දන්නවා මේ ඩොලර් නැතුව ජනතාව දුක් විඳින වෙලාවක තමයි නාමල් රාජපක්ෂ ගිහිල්ලා ගිරටවල ගිහිල්ලා සැප ගත්තේ. මාල්දිවනේ ගිහිල්ලා ජල ක්‍රීඩා කළේ. ඩුබායි ගිහිල්ලා ගුවන් කරණම් ගැව්වේ. ඒව මිනිස්සු දැක්කා. ඒ නිසා මිනිස්සුන්ට තිබුණ මොකද්ද? වේදනාවක් තිබ්බා, කෝපයක් තිබ්බේ තමයි ජනතාව දුක් විඳිද්දී තාමත් ජනතාවගේ සල්ලෙන් ගිහිල්ලා මේ පවුලක් සුර සැප විඳිනවා. ඒ සමයේ රාජපක්ෂ පවුල මහජන මුදලින් සුර සැප විඳිනවා. ඉතාමත්ම ඉහළ ජීවිත ගත කරනු මිනිසුන්ගේ ජීවිත තුට්ටුවකට ගණන් ගන්න. ඒ නිසා ජනතාව කිව්වේ තමයි රාජපක්ෂවරු යන්නේ කියලා ජනතාව ඉල්ලීමක් තිබ්බා. එතකොට අන්නේ ඉල්ලීම මේ රටේ ජනතාවගේ මනෝභාවය තේරුම් ගන්න තාමත් අසමත් වෙලා තියෙනවා රාජපක්ෂවරු. මහින්දටක තේරුම් ගන්න බැරුණා. ගෝඨාභය තාම තේරුම් අරගෙන නැහැ ඒක. ඒ නිසා ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලන්ට කොහොමත් ඔය සර් සර් කියන්නේ ඒගොල්ලන් යපිච්ච ඔය බත් බැලේ වගේ ටිකක් ඉන්නෝ මැරෝ ටිකක් ඉන්නෝ ඒ කට්ටියක ඉඳලා ඒගොල්ලන්ට කන්න පුළුවන් දීලා ෆෝම් කරලා ගිල ගැස්සේවට පස්සේ මේ කතන්දර ඉවරයි කියලා. ඒ නිසා අපි කියන්නේ තමයි එකක් තමයි දැන්වත් රට කියෝ ගන්න
අපි ගෝඨාභය රාජපක්ෂ දැන් ඉන්නේ මහින්ද රාජපක්ෂ ගියානේ ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂ කරන දැන්වත් මේ රටේ මිනිස්සුන්ගේ හැඟීම කියව ගන්න බුද්ධයන්සලින් වර්තාවක් ගන්න මේ ජනතාව ඉල්ලන දේ තේරුම් ගන්න නැත්තම් එන්නේ මොකද්ද රටත් විනාශ වෙනවා මේ රටේ ජනතාවත් තවතාව දුක් විඳිනවා දැන් මහින්ද රාජපක්ෂට වෙලා තියෙන මොකද්ද මහින්ද රාජපක්ෂලට දැන් අඩු ගානේ අගමැතිකමෙන් අයින් වෙලා ගෙදර ඉන්න බෑනේ නිසා තමයි ඔය හමුදා කඳුළු හැංගිලෙන්නේ සිද්ධලා තියෙන්නේ එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන රටේ මිනිසුන්ගේ තියෙන විරෝධය කොතරම්ද කියලා. ඉතින් ඒක තේරෙන්න ඕන ගෝඨාභය රාජපක්ෂට. ඒ නිසා අපි කියන්නේ දේ තමයි ගෝඨාභය රාජපක්ෂලා මේ ආණ්ඩුව මේ ජනතාවගේ මනෝභාවය තේරුම් ගන්න. මේ විශාල පීඩාවක් මේ ජනතාව දරාගෙන ඉන්නේ. තාමත් ඒකට උත්තරයක් නැහැ. තාම මේ තෙල් පොලිම අඩු වෙලා නැහැ. තාම ගෑස් පොලිම අඩු වෙලා නැහැ. ගෑස් නැතුව මිනිස්සු දුක් විඳින නිසා ගෑස් පොලිම ඉන්න මිනිස්සුයා, තෙල් පොලිම ඉන්න මිනිස්සුයා ලයිට් කරන් ලයිට් කැපිලා කර මේ විදුලිය විසන්දි වෙලා මේ රැට ගෙදර බුදියන්න බැරුව ඉන්න කෙනාට කෙනාගේ තියෙන වේදනාව ගෝඨාභයට තේරෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මහින්ද තේරෙන්නේ නැහැ කියලා අපි දන්නවා. නමුත් දැන්වත් ඒක තේරුම් ගත යුතු නිසා අපි ඒගොල්ලන්ට කියන්නේ මේක කියව ගන්න අපි ඉතාල පැහැදිලි කරන ඒගොල්ලන්ට මර්ධනකාරීත්වයෙන් ප්‍රචණ්ඩකාරීත්වයෙන් මැර ප්‍රහාරවලින් මේ අරගලය යටපත් කරන්න බෑ. එහෙම හිතන්න එපා. ඒක එහෙම හිතන එක ඉතාමත්ම මෝඩම අදහසක් සහ වැරදි අදහසක්. මොකද මේ අරගලය එහෙම අරගලයක් නෙවෙයි. මැරව දාලා ගහලා බයවත් ගන්න පුළුවන් අරගලයක් නෙවෙයි. හදිසි නීතිය දාලා යටපත් කරන්න පුළුවන් අරගලයක් නෙවෙයි. ඇඳිර නීතිය දාලා යටපත් කරන්න පුළුවන් අරගලයක් නෙවෙයි මේක. මේක සමස්ත ජනතාවගේ අරගලයක්. දැන් අපි දන්නවා පෞගේ දස්සක ගෝඨාභය රාජපක්ෂ හදිසි නීතිය දැම්මා. ඉතින් හදිසි නීතිය දාලා මොකක් සිද්ධ වුණේ? හදිසි නීතිය දාලා ඒ හදිසි නීතිය යට තමයි අර උද්ඝෝෂකයන්ට මේ මැරව ගැනලා පහර දුන්නේ. ඊට පස්සේ මොකද? ඊට පස්සේ රට පුරාම ජනතාව කැලඹීමට පත් වුණා. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා එහෙම එහෙම තමයි ජනතාව හැසිරෙන්නේ කියලා. දැන් ඊට පස්සේ දැන් මේ ඇඳිර නීතිය. දැන් කවුද ඇඳිර නීතිය ගණන් ගන්න තියෙන්නේ? මේ ඇඳිර නීතිය මැද්දේ අපි දන්නවා රටේ ජනතාව තැන් තැන්වල උද්ඝෝෂණ කරනවා. ඒ නිසා ආණ්ඩුවේ නීති පවා බලලට ගිහින් තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුවට අපි කියන්නේ මේ දැවැන්ත ජනතාවගේ විරෝධයක් තියෙනවා. මුළු ජනතාවක් නැගිටින නිසා මේක ජනතා නැගිටීමක් මේ තියෙන්නේ. මේ ජනතා නැගිටීමට ඇහුම්කන් දෙනවා ඇරෙන්න වෙන උත්තර ආණ්ඩුවට නැහැ. මේකේ ෂෝට්කට් ගහන්න බෑ ආණ්ඩුවට. මේකේ වෙන වෙන බොරු කරන්න බෑ. වෙන 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 මැජික් පෙන්නලා නිකන් බොරු කරලා මේකෙන් ගැලවෙන්න බෑ. මොකද ගෝඨාභය රාජපක්ෂල මේ ආණ්ඩුව ඉවත් වෙනතුරු නතර නොවන අරගලයක් තියෙනවා. ජන අරගලයක් තියෙනවා. ජනතා නැගිටීමක් තියෙනවා. ඒක එහෙම තේරුම් ගන්න ඕන නිසා අපි නැවතත් අවධානය කරන ඒගොල්ලන්ට මේ ම්ලේච්ඡ ප්‍රහාරය වැරදි මේක හෙලා දකිනවා. ඒ වගේම මේ ම්ලේච්ඡ ප්‍රහාරට දායක වෙච්ච හැම දෙනාටම දඬුවම් කරන්න ඕන. මේ අහිංසක මිනිසුන්ට ගැහුවේ ගෙදර අමාරුවෙන් ජීවත් වෙන තමන්ගේ මේ තමන්ගේ වේදනාව රටේ වේදනාව නිසා ඒකට එරෙහිව සාමකාමී උද්ඝෝෂණය කරන්න ආපු තරුණයන්ට මේ පහර දුන්නේ. ඒ නිසා ඒකට සම්බන්ධ හැම දෙනාටම නීතිය ක්‍රියාත්මක කළ යුතුව තියෙනවා.